පීට පැස්ස කතා කරමද කාර්යක්ක්ෂමතාවේ සපලධාවිතාවය කොහොමද අපි සමතුලිත කරගන්නේ කියලා සහ කොහොමද සමතුලිත කරගනි කියැන ඒ අතර සමතුලිතය කොහොමද පවත්වාගෙන යන්න ඕනේ සමහරවෙලාට කෙනක්ටි තැන පුළන් කාර්යක්ක්ෂමතාවය වැඩි වෙලා තරාධයක් ගත්තුත් කාර්යක්ක්ෂමතාවයට තියෙන බර වැඩි වෙලා සපල දාහිතට තියෙන බර අඩ වුණු මොකද මේ වගේ ව්‍යපාරයෙක් වවෙෙන ගොල හරියට යෙදවම් යොදනවා හැබැයි යොද්නට ෙදවම්වලින් ලබාගන්නා නිමෝම සාර්ථක නිමෝමක් නෙමේ. මේ වගේ අවස්ථාවද අපේ වැඩි අවධානය දෙන්නේ අපේ යෙදවඋම්වලට විතර. නිමෝම්වලට අවධානයක් දෙන්නෙ නෑ. ත මෙහෙම වනාම ව්‍යාපාරයේ තිය සම්පත් පරිමැසීමට කට්ටයුතු කරනහින්ද. ඒ සම්පත්වලට කාලයේ වැඩියෙන් යුද්ධවෙලා. දේවල් වැඩිපුර බලාගන්න ගිහිල් අවසානයෙන් නිමෝම බලාගන්න බැරිවෙලා අපේ අරමුණුවලට යෑමේ ප්‍රමාධයක මටතා අරමුණුවලට නිවැරධදි ආකාරයෙන් යෑමේ නොහැකාවක් ඇතිවෙන්න පුළුවන්. සමහරලාට මේක අනිප ඇත්ත වෙන්න පුුවන්. සපලදායත්තයට වැඩීඩක්දීලා කාරක්ෂමතාවට වැඩීඩක් දෙන්න නෑ. එක ඇන්නේ අපේ නිමවුම අපි හරිආකාරයෙන් බලනව කියෙන අප නිමවුම හරියට වෙනවද ඒක හොඳරරි සුපරික්ෂාකාරරි ඒ සුපරීක්ෂණයට ලක් කරනවා එහනත්තා අවසාන නිෂ්පාදනය ගැන වැඩිය අවධානයක් යොමු කරනවා හැබැයි අපි යොදාගන්න සම්පත්වලට වැඩිය අවධානයක් දෙන නෑ ක කාලයනාස්තිවී වෙනවා සම්පත් අපතේයම් වෙනවා. ඒවගේ දේවල්ල වනාටඋනාම අපේ අරමුණට හරියටියයන්න වෙන නෑ එහෙන මකාක්ද වෙන්නේ. මේ වගේ වේ ආපාරවලත් අපේ අර්මටයමේ හැකියාව හින්ද හයට කළමනාකරණය කියන්න අපි බලාපොරොත්තු වෙන කළමනා කරණය සිද්ධවෙෙන නෑ. එහෙනම් කළමනා කරනයක් කියනද මොකක්ද බලාපොරොත්තුව එ හැම්වෙේ. කළමනා කරණය කියන විශෙන්ඉමන කළමනාකරුවකුගෙන් හැම්වෙලම් ්‍යආපාරයක් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කාර්යක්ෂිමතාවය හා සපලදායුත්වය කියන දෙකාතර සමානත්වයක් යාගන්න එක එකග යොදාගන්න යෙදවූමුත් යොදාවිගන්න දම් තුනිල් ලබෙරි නිමවුම්වලත් තියෙන කාර්යක්ෂමතාවය හා සපල දායිවතාව සමබරව පවත්වවා ගැනීම තමයි මෙන්න මේ ව්‍යාපාරයකින් කළමනාකරුව ව්‍යාපාරයක් කළමනාකරුවකුගේ බලාපොරොත්තු එන්නේ එහෙනම් අපි දැන් කතා කර ලිවරයි අපේ නිර්වචනය තිබ්බ අරමුණු කියන වචන තේරුම ඊඩ පස්සේ කාර්යක්ක්ෂමතාවේ කෑනමොකක්ද සපල දාහිතාවේ කෑනමොකක්ද සම්පත්කෑනමකක්ද කියලා කතා වෙලායිව එනම් අපිට අපේ නිර්වචනය කල්මනා කරන නිර්වචනය තිබබ තව ප්‍රධාන කොටසක් තමයි කතා කරන්න තියන්නේ තමයිමිනි සැලසුම් කරණය සංවිධානකරණය මෙහියවීම පාලනය කියන කොටා සතර මේ කොටා සතරට අපිට එකක් නොවක් යොදවන්න පුළල්ුව ඒ තමයි කළමනා කරන ශිත්ත කෙටි ප්‍රශ්නයගින් කළමනා කරනය ශ්‍රිත්තයන් මොනවාද කෙලවෝ කැන්පුල සැලසුම් කරණය සංවිධාන කරණය මෙහේවීම පාලනය කියන කොටස් හතර එහෙනම් අපි දැම් බලමු කොහොමද මේ ශ්‍රිත්තයන්ටි කනත අපිදැන් කතා කරපු ප්‍රධාන කාරයන්න හතර එකක්නිකට සම්බන්ධ වන්නේ ම කොහමද එක කාරයන් වල ටිමිනදම් එක ශ්‍රිතේංශිතයට ති නිර්වසන මනාද අදහස්සනි මනාද කියල අපට කතා කරන්න පුළුවන් දවට තේරෙන්නැති මේක අපි කළමනා කරණය කියන එක අපිකව ක්‍රියාවලයක් කිය ත්‍රකද මුලිම පටන්ගත්තේ යෙදවුම්වලින් යෙදවුම්වලදේ සෙවණස් න කතා කරම් මේ යෙදවූ කාර්යක්ෂම තමා අප හොදවනවා කිවේ දවම්වලින් අප අවසානයේ ලැබැෙනමොකක්ද නිමවුමක් අපේ නිමවුම කොයි වගේද වලාපොතු වෙන්නේ සපලදායි නිමවුමාක් ත්‍ර எදව නිමවුම්பாට පරිවර්තනය කරන ක්‍රියාවලියක් තියනම් මෙ මේ ක්‍රියාවලයට තමයිවෙන්නේ ප්‍රධාන ශ්‍රෘතයන් හතර තුළත් වෙන්නේ ඒ ඇන සැලසුම්කිරී සංවිධානය කරන එක මෙහයවීම පාලනය කියනටික තමයි ශ්‍රිත්තයක් වගේ මේ ක්‍රියාවලයක්ක් විදධටයන්. ත මේ සමස්ත ක්‍රියාවලි අප කියනවා කලවනා කරණය කිය එකනි මුලිම කතා කරේ තු අපි ඒදේවලලි මෙනිම එදවුම් කාර්යක්ක්ෂමතාව නිමවුම් සපල දාහිතාව කියන කරුණු කතාවෙලාඉවර අපිටිහෙන දැන්තින මේ ක්‍රියාවලිය කියනකොටසේ තියෙන ක්‍රියාවන් හතර ගැන කතා කරන්න. දැ කෙනෙක්ට හිතෙන පුළුවන් මේ ක්‍රියාාවලේදී මොකක්ද මේ පටන්ගන්න පලවෙනි ක්‍රියාවලිය. එහෙම නැත්තාම් මොකක්ද අන්තිමේට තිය මේ ඔක්කොම එකටද වෙන්නේ ඔය වගේ ප්‍රශ්න ඇතිවෙන්න පොළුව. සාමාන්‍යයෙන් අපි ඉගෙන ගා ඉදිනා ඉගෙන ගන්නේ මේ හත්තර වෙනවෙන මේ කිය කියන්නේ මුලින්ම සැලසුම් කරනය ඊට පස්සේ සංවිධාන කරණය ඊට පස්ස තුන්වෙනිට මෙහයවීම අවසානයේ පාලනය අන්නන්නේ ඒ වගේ තමැි ඉග න්න ඉගෙන ගනිත්ේ එහමට අපේ මනෝකායෙන් තියෙන්නේ වනි මේ වගේ තමයි කළමනා කරනය වෙන මුලින්ම සැලසුම් කරන සැලසුම් කරන කැනෙ අපේ අපේක්ෂිත ඉලක්කවලට යන්න ඕනේ ආකාරය තීරණ කරන හම ඇ ලක්වලට යනකොට අපි ලංඟාකරගන්නනනි මොනාද කියර තීරණය කරනවා. ඒත් තීරණවලට යන්න සිද්ධ කරන්නන්න කාරයන් මනාද කිය ීරණය කරන්නේ තම මුලි කරන කිය පිීතයි. ඊට පස්ස පහිතෙනවා සංවිධාන කරන්නේ තමයි ඊට පස්ස වෙන්නේ කියෑනෙ අපිට අවශ්‍යය කරන සම්පත්තික බෙදාවෙන් කරන්න කොහොමද. අප අපේ සංදි සැලසුම් කරනේදී හිතාගත්ත. ැත ඒ ැල්සුම් කරනේදදි තීරණය කරපු කාරයන් කොහමද ෙදාවෙන් කරන්න කෙනෙක තමයි මේ සංගිධාන කරණයෙන් කරන්න. ඊට පසැ පිතනවා මෙහෙවීම තමයි තුංගයට වෙන්න. මෙහෙවීම කියන්නේ සම්පත් බෙදල දුන්නා වැඩ බෙදල දුන්න දැහිෙන නායකත්ති තමයි දෙන්නවා. නැත මේික අධීේක්ෂණය කිරීම තමයිදැ කරන්නුන කියෙලලා හිත. ඊට පස්සේ පාලනය. පාලනය කියන සැලසුම් කරපු ආකාරයට මද අපේ නිමෝම වෙලාතිෙන්න කියල අවසානය සොයා බලන. ග තමයි පාලනය කියෙන් තර අපේ කියනවා පාලනයෙන් පස්සේ ආයතයක වෙනස්කම් තිරනවාආයි සැලසුම් කරලා සංවිධානයය මෙහම ොහොම ඕ කණ්ඩව ගලාගෙනන ක්‍රියාවලය අපි මෙම කතා කරේ මනෝ කායි ඉහම නැත්තම් අපි කියනවා මනෝමූලිකත්තයෙන් තමයි අපි මෙන්න මේ විදියට කළමනා කර ශිීතයන් ගලාගෙන නම කියර තීරණය කරේ හැබැයි ඇත්තනම ගත්තු තෙමනැත්තම් අපි හිතමු ඇත්තම ලෝකේ සත්‍ය තත්වය ගත්තු මෙනි එකකට පස්ස එකක් එහෙම නෙමේ. මේ හැම එකක් අතරම සම්බන්ධතාවයක් තියෙනවා. හැමක් එකක්කනකට සම්බන්ධ. එකනි සෞදා සැල්සුම් කරණය කරලා අඟ හරුවාද සංවිධානයෙන් කරලා බහස් බාදාධරර් මෙහේවල සිකුරාදට පාලනය කියන එහෙම එකක් නෙවේ ව්‍යාපාරඇතිල ති. ව්‍යාපාරයේ සැල්සුම් සක්කස් කරන වෙලාම වෙන්න පුළුවන් සංවිධානය කිරීමත් කරන්න සෑ අපි කරන්න නිම නද කියල තීරණය කරනව කරන්නුන ආකාර තීරණය කරන වෙලාම තමයි සමහරවෙලාට අප ඒව බෙදල දෙෙන වැඩිටික කරන්න. ඊඩ පස්ස මෙහෙවීමත් ඒ තෙක්කොම් පටන්ගන්න පුළුවන් කොහොමද මෙහෙවාන්නේ තෙස පාලනය සහරට ගොඩක්කාලෙකට පස්සේ වනට ඒ එක්ුම කරන්න පුලුව. ඒ දේවල් එක්කින එකට සම්බන්ධ වෙලා තමයි තියෙන් උතුරෙහිනඟ අපි දැන් කතා කරා අපේ කල්මනාකරනය ශ්‍රිතයන් හතරක් තියෙනවයි තමයි සැලසුම් කරණය සංවිධානකරණය මෙහේවීම පාලනය.න්න මේ හත්තර පිළිබඳව තමයිර මංකිව දෙවැනි පාඩමේද සයටට තිස්පහක බරතයබීමක් තිය පාඩමක් යනුගෙනලා එන්නේ පාඩමි වෙන්න මේ කරනු හතර පිළිබඳ ඉතාමත් දීර්ගවසර කතා කරනු. හැබැයි මේ පාඩමේද අප නිකං සරල හැඳවීමින් තමයි. හැදිනීමක් තමයි ගෙනගන් එනම් සැලසුම් කරණය කියන එක නිර්චනය කරවා තු අල්ු නිර්චනය කරන්න පුළුවන් සැලසුම් කරණය කියල කියන්නේ අපේ අරමුණු ස්ථාපිත කරගන්න එක එෙමනත අපේ මොකක් හරේ අදාලි ඉලක්කයකටයන්න අපේ තියෙන අරමුණුකටයන්න අපේ යොදාගන්නා ක්‍රමතිඉරණය කරනවා. ඉට පස්සේ අපේ ඒ පැත්තන යන්නේ අරමුණට යන ආකාරය තීරණය කරනවා. යන්න කලාන්න වනු දේවල් තීරණය කරක තමයි මෙනි මේ සලසුම් කරනය කරනවා කියලකිවද. සංවිධාන කරණයෙන් කරන්නමකක්ද ඒ සැලසුම් වලට ෑමදී අවශ්‍ය වෙන කාර්යන් සම්පත් පුද්ගලයන් අතර් බෙදාහර නිග තමයි සංවිධාන කරණෙන් වෙන්. මෙහෙවීමෙන් කරන්නේ ඒ බෙදාහරපු සම්පත් මෙහෙ වීම කෙමනත්තන් ඒ වට නාකත්යක් ද නොහිමනැත අපටි කැ පුලා. ේවල් හරියට වෙනවද කල සුපරීක්ෂණය කිරීම වගේ දේවත වෙනමේ මෙහේවීමදි කරන්න. පාලනේදිවැෙන්නිමකක්ද අපි හදපු සැලසු නිවරදිආකාරයම උනාද කියර තීරණය කරනක තමයි මෙනුවේ පාලනේදි සිද්ධ කරන්නේ. හරියට අපේ සත්‍යය නිමවෝම් අපේ ඇස්තමේතු ගත නිමෝමක්ක සමානද. එහම වෙන සත්්‍යය නං එකට හේතු මොනාද කෙලහොන එක තමනිනේ පාලනයේදි සිද්ධ කරන්න එහෙනම්. පිදැන් අපේ අර කළමනා කරන නිර්වචනය තිබ කරනු ඔක්කුමටික කතා කර. ඇැ කළමනාකරණය එකමකක්ද ආයතනයක අරමුණු කාර්යක්ෂිමහා ආයතනය කරමුණු ලංඟාකර ගැනීම සඳහා සම්පත් කාර්යක්ෂිම හා සපලදායිව යදා ගැනීම හා ඒවා සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහේවීම හා පාලනීතමයාබි කළමනාකරනය කිය කිවේ. எின் එක அදාல தேේவල් ගනද කතා කளை வரை கළமனா කරண කිය கொොස. கலமனா කරண හැදිன்னීම මේවිදි தමයි සිද්ධவෙන්. ඊළங்கට අප කතා කරන්නනே මේ කළமனா ක ැந்தின்ීමக்கிற. කළமனா කණ තිෙන එක சංங்கල් நிர்ණா කතා කර தමයි ඊළங்க කොட்டසෙන් සිද්ධ කරන්නේ. දැ අපි කතා කරමු හ ඇයි මේ කළමනා කරණය කියන එක ව්‍යාපාරයකට අවශ්‍ය වෙන්න කියල කළමනා කරණය අවශ්‍යතා හිතුම් බලනැයි අපට ව්‍යාපායකට කළමනා කරනය කියනදේ අවශ්‍ය කළමනා කරනෙන් තම අපි කිව්වෙ අපේ තියෙන සම්පත් උපයෝජනයේ දයක කාරයක්ක්ෂම උපයෝජනය වෙන්. එහෙනම් ව්‍යාපාරයකට කළමනා කරණය අවශ්‍ය මොකද අපේ ව්‍යාපාරේ තියන බෞතික සම්පත් මානව සම්පත් නිවරිධාකාරයෙන් උපයෝජනය කරන්න හිමන ද සම්පත් උපයෝජනයට බින්නම කළමනා කරනය අවශ්‍ය වෙන. ඒ වගේ කළමනා කරණය කියන්නේ අපි කිව් ගතික පරිසරයක් තුළ තිබෙන තත්ත්වය. වෙනස්ස පරිසරයට මේකත් වෙනස්ව වී අප යොදාගන්න ක්‍රියාවලයක් තමයි කළමනා කරනය කිය කියන්නේහි. වෙනස්සන පරිසරයේද ඒ වෙනස්සන පරිසරයට සාර්ථකව මුහුණ දෙන්න. වෙනස්සුන පරිසරයට සාර්ථකව මුහුණ දෙන්නත් මෙන්න මේ කළමනාකරණය ව්‍යාපාරේකට අවශ්‍ය වෙනවා. ඒවගේම සම්පත් නාස්තිාවම කරන්න නාස්තියාවම කරන්න තව පිරිවයා අඩුකරගන්න මෙ මීමගේ දේවල්වලටන්නේ කළමනා කරනය කියන එක අවශ්‍ය වෙන. ඒවගේ ව්‍යාපාරය අපි කතා කරනෝ මේ මූල් මුල්ම පානම් වලදක ඩබලෙටීවන්වල වගේ ව්‍යායක තින අරබුණු ගැන කතාගෙනාම ඒ ව්‍යාපාර ඇල්මැති පාර්ශවයන්ගේ අරමුණු ඉෂ්ට කරනක තමයි ව්‍යාපාරය අරමුණ වන්. එහම් කළමනා කරනයක් තිබීම තුළින් ඇල්මැති පාර්ශවයන්ගේ අරමුණු ඉෂ්්‍ර කරන්න මේක උපකාරී වෙනවා. ඒ වගේ ොද සංවිධාන වියෝහයක් පවත්ව ගන්න සංවිධාන විය්හය නිමරදි්‍යාකාරයෙන් පවත්ව ගන්න හොඳ සනිවේදන ජාලයක් පවත්ව ගෙනයන් ඊට පස්සේ ්‍යාපාරය ලෝකේ අපිට ගැ පුලන් ඉස්සර හටයන් ඒවගේිට තව කියන් පලන් ගෝලිය කරනයට තාර්ථක මහුණ දෙන්න. ඒවගේ හැම බුඩා ප්‍රශ්න වලට මුහුණ දෙනෙනම් ව්‍යාපාරයක්තුළ හොඳ කළමනා කරණයක් පවති නෝන් කලමනා කරනයක් පවතින්නන කිව්වාම කවද මේ කලමනා කරනය කරන පිරිස එයාට කියන නමක් තිෙන මේ දේවල්ටද කතා කර කල්මනා කරනය කිය මක්ද මේ දේවල් කරන කட்டයට කක්ලි කිය ලටි කියෙන කලමනා කරුවන් කියලා කලමනාකරුව එමමන කියරන ජස්ලලබනි මේ කට්ටයට දම ව්‍යාපාරේක මේ කළමනාකරුවන් කියලා එකක මට්ටම කනිමේ ඉන්නේ. එක්ක ලෙවැල් එක ඉන්න කට්නීම මේ ළමනාකරුවන් කෙක. කළමනාකරුවන් සීරස්විද්ධයට තීරස්විධයට අපිට ප්‍රධානාකාරු දෙකකට අඳුරගන්න පුළො. දැබි සීරස්විදට ඉන්න කළමනාකරුවන් ගාත්තෝ. අපිට ඒක පිරිමීඩයකින් නිරූපණය කරන්න පුළුවන්. ප්‍රධානාකාර තුනක්කින්නවා කියල. පළමු පෙල කළමනාකරුවන්. මධ්‍යම පෙළ කළමනාකරුවන් ඉහළ පෙළ කළමනාකරුවන් කියල කෞද මේ ඉහලම කට්ටේ කලගන් ඉහළම පෙළන්න කළමනාකරුවන් කියල කියන්නේ දැන් උදාහරනැකි දිරිගතත්CEෝ චයාමන් තව මගක් හර මේක ඉන්න කවරුහරි ඕන ඒවගේ කවරහරර ප්‍රධාන කටයන ඕන කියන්නේ ඕනත් කළමනා කරනට සම්බන්ධනා In, Catholic, ැ ප්‍රධානම කට්ටය තමයි මේ ඉහල කළමනා කරන මට්ටමේ ඉන්නේ. මේ ප්‍රධානමාය ගඩක් කලාඩ කරන්න ව්‍යාපාරය සැලසුම් තීරණය කරන එක මනත සැලසුම් සකස් කිරීමවාගේ දේවලතමයි යාලා ගැතින් වෙන්නේ. ඒල ගැතින් තීරණ ගැනීමේ ක්‍රියාවලී තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. තීරණ ගන්නෙ එකවෙන් ගොඩක්කිලාට මිනිස්ස එක වැඩ කරන්න ගැනෙ. පහළමට්ට මේ සේව කැන්නෙ එක වැඩ කරන්නේ එහ මෙයාල මෙයාල කරන්නේ උඩඉන්නන් තීරණ හදනවා ල හැට කියනවා ඒදේවර කරන්න කිය ඉට පස්ස මධ්‍යම පෙර කළමනාකරුව මධ්‍යම පෙ කළමනාකරුව කියල කියන්න ඉහළ පෙළයි පහළ පෙළයි ඇත ඉහළ පෙලයි පල් පළමු පෙලිය ඉන්න කළමනාකරුවන්න සම්බන්්ධී කරණය කරන කළමනාකරුවන්ටත් එන්න මේ එක කියන්න පුළුවන් එකන ඉහලින් ගන්න තීරණ පල්්‍ය හායන කට්ටියට සධිමේදනය කරන කටේ ඇත මෙම මධ්‍යම කළමනාකරු කියල කියන උදාහරණයක්කිදිරි මෙයාලව ගන්න පුුවන් අලවි කළමනාකරුව ූ්‍ය කළමනාකරුවෝ කියන මේ විදියටේ ව්‍යාපාරයේ ලාබේසි යටට දාහයකින් වැඩි කරන්න ඕනේ කියල කියද්දි අලවි කළමනාකරුවන්ට මූල්්‍ය කළමනාකරුව මානව සම්පත් කළමනාකරු තමයි එ බෙලෙන්නේ සේට දහැකින් වැඩි කරන්නන අලි කලමනාකරුව අලබියා පැත්තෙන් යාගේ වැඩි කිරීමක් සිද්ධ කරන්නවාන්. මූල්්‍ය කළමනාකරුවන් එයාලගේ වියදම් පැත්තෙන් පාලනය කිරීම කරන්න මානව සම්පත් කළමනා කරුවනොත් මෙන්න මේ අරමුණට යන්න මේකට මිසුන රි දිරිගැන්වීමට වශ්‍ය වැඩිටික කරන්නන් එහෙනම මේ දෙවනි පෙලේනයගැන්නේ උඩින්ම ලැබෙන තීරණ වද ස ප ඉහළ පෙළ න්න කට්ියයද ගන්න තීරන ඊට පස්ස අන්නමේදන වන්නමේ මධ්‍යම පෙලා ඇට එයාලා තමයි ඉට පස්ස ඉට පස්ස ඉන්න කට්ටට කියන්නේ හරි ඔගොල්ලොන්ගේ මේ ඊළඟ දස ටාගට්ටක සීයක්ක්න මේක සිය පනහා ඊළඟ දවස තාාගට්ටක මෙන්න මෙහෙමයි කිය මෙ යාල එකගොල තමයි ඊ පස්ස පත් පල්යා එන කටට සන්නමේදනය කරන්න ඊට පස්ස පලම මට්ටම කලමනාකරුව පලමු මට්ට මේ කළමනාකරුවන් කියන්නේ සේවකයන් සමඟ සම්බන්ධ වෙන කළමනාකරුවන් තමයි මේ පලමු පෙළ කළමනාකරුවන්. උදාහරණයක් විදිරගත්තොත් සුපරීක්ෂකවරු. සුපරීක්ෂිකවරු තමයි අහිිතමු ඇඟලුම් කර්මාතශාලාක නං අර අප දකින මේ මහනතැන හිටයිම හිටයි දෙ පැත්තරයාවා කටේ ඒ සුපරීක්ෂකවරු. ඉගොලු කැනම කද හරියට මේ වැඩේ වෙනවද කියලා ඒ වවෙලා වෙදිී මේ ප්‍රියාවලේ යන අවස්ථාවදිම නිරීක්ෂණය කරලා වැරදි හදනය එහමනත්තං යාලත්ක මේ ගනු දෙනු කරන ඇතෑ මේ සුපරීක්ෂකවලු. දර සේවකයන්ග තියන උුණනාහර දුද්ගැනවිලි වගේ තියෙන නම් ඒ දේව ොක්කොම කියන මෙිනිමේ සුපරීක්ෂකමට්ටේම කට්ටියර්. යාල්ල සමයිගිහිල්ලා උඩායට කියන්නේ ගොලු තමයි ගිහිල ගොඩන්ට තිස්ම ගණ බැරුුණ තීඩා තුරුටම එක ගෙන යන තරමේ කනාකරුවන් විධ මට්ටම් අන්නුහෙන ආකරතුුණයි එකක් ඉ පෙළකළමනාකරුවන් අනිතක මධ්‍යම් පෙළ කළමනාකරුවන් අවසානයේ පළමු පෙළ කළමනාකරුවන් මේ අපිකතාකයි සිරසාකාරයට අපට කළමනාකරුවන්ව තිරස්සාකාරයටත් බෙදැන්න පුළුවන් තිරස්සාකාරඩි කියන්නේ මේ බැත්ත ත්‍රබඩි කියන්න පුළුවන් එකක් පොදු කළමනාකරුව பொ කළமනා ஜெජ ප කළමனாරුව கிන්නේ මෙයාලට හැමදේව සම අංශවිසි நாவரனேண. அவிது மூ හමகி ෑ අ ගල් විසි நாණ වෙනළනාරது කළමනා ළ තිரස් කළමනාරණ මයි ශத்தය කළමනා කරණ ශිතිය ලමනා කරනය කෙලක ෑන්නේෙ දෙැමේ මද්‍යවම පෙලෙෙන අනිත්කට්ට අල්වි කළමනාකරුව මූල් කළමනාකරුව මානව සම්පත් මේයාල එක එක ශිත්තයකන එක කාරයක්තමායි අරමුණු කර ගන්නේ ත්‍රැහැබැයි මේ ඔක්කුමලම එක හා සමාන වගකීමක්තමයි ඇතිේ එක හා සමාන වගකීමක්ය එක හා සමාන පෝස්ට එක හිමනත එකක් හාසමාන තන්නදදු රක්තාාව මේ කට්ටීම දරන්න. හැබේ යාලා වගකීම දරාඩ මොුවක්කාරය එක දේකට විතර එක ශ්‍රිතයකට විතර. තිරස්ථ ආකාරයහි අපට වෙදන්න පුළුවන් ආකාර දෙකට එකක් පොදු කළමනාකරුවන් අනිත්තක ශ්‍රිතිය කළමනාකරුවන් කිය. අපිදැ කතා කරයිස්සල කළමනාකරුවන් වර්ග ඒක දී හද පෙළම අධ්‍යම් පෙළ පලවමු පෙරගිල කතා කරා මතකයි. ඉරිපස් දෙ අපි කතා කරන්නේ යන්නේ කළමනා කරන කුසලතා. මේ කළමනා කරන කුසලතාගරනතා කතා කරද්දී මේ කළමනා කරන කුස්සලතා අපි කිව්වාරා ඉහළ පළමියල මධ්‍යම පෙළ පළමු පෙළ ඒ කට්ටියට අවශ්‍ය වෙන විදිහ වෙනස්. ඒ අයට කුසලතා එක මහා සමානව ඔන්න ඉහලායට ඕන කුසලතා වෙනස් පහලායට ඕනු කුසලතා වෙනස් මධධමායට ඕනු කුසලතා වෙනස් හැබැයි අපි මේ කුසලතා ඔක්කොම එක විදිගට ගත්ත ලතා ප්‍රධානාකාර තුනකටපිට ඉගෙනගන්න පුළුවන් ඒක තමයි සංකල්පනාත්මක කුසලතා ඊට පස්සේ මානම කුසලතා තාක්ෂණක කුසලතා සංකල්පනාාත්මක කුසලතා කෑන මොකක්ද සංකල්පනාත්මකයි කියන්නේ අප කල්පනාවට අදාළය වගේක් නමින්ම තේරණ සංකල්පනාත්මකයි කියන්නේ හිතන්න පුළුවන් කියන එක. හිතන්න පුළුවන් කැනම තීරණ කර තීරණගන්න පුළන් හිතන්න පුුවන් අනුස්සේයටට තමයි තීරණගන්න පුළුවන් එමනට හිතන්න බයන එමනසිට තීරණ ගන්නත් බෑ. එන සංකල්පනාත්මක කුසලතාවේ කියල කියන්නේ කළමනාකරුවෙක්ට තීරණ ගැනීමේ හැකියාවක් තියෙන ෙමනතා එඩ හිතීමේ හැකියාවක් තියෙනන නක තමයි සංකල්පරනාාත්නක කුසරතාවෙන් කියන්න. ඒවාගේම කළමනාකරෙක්ට තියනන ඊළංග ප්‍රධාන කුසරතාවේ මානව කුස්සලතාවේ. මානව කුසරතාවේකන මිනිස්සු එක කොහොමද ගණු දෙනු කරන්නේ. මිනිසු ගත්තුත් එකේ නික්කරාට වෙනස්. එකඒක්කෙනගේ තියෙන පවුල් පසුබිීම යාලවාසය කරන මේ පරිසර ඒ දේවල් එක්ක ගත්තම යාලාගේ ජීවන. අ දැකීම එක ගත්තම යාල හිතන විදිහ වෙනස් යාල්ල කතා කරන විදිහ වෙනස්. ඒයාලත් තීරණ ගන්න විදි වෙනස්. ඔතුට කලමනාකරුවන්ට හැබැයිමේ එකක් ඒක ජාතයේ මිනිස්සුව එක වැඩරන්න වෙනවා. ඒ ඒක ජාතිී මිනිස්සුව එකක්ේ ඒ විදියට හරින විදිට වැඩකරන්න පුුවන් කියෙනෙක තමයි මානමකු සලතාවේ කියල කියන්. මිනිසරන්න්න තේරුම් ගන්න පුළුවන් වෙන්නුන්. මියයා මේදය මුගක් හරි වැඩක්කිවම ඒකඩෙයා දක්වන ප්‍රතිචාරය හරිවිදියට බාරගන්න ලුවන්ම තියෙන්න්න ඕන ෙනම් මානම කුසරතාවන් කියල කියන්නේ මිනිසුන් සමඟ වැඩ කිරීම හැකියාව කලමනා කරුවෙක්ට එනම් මානම කුසරතාවත් අනිවායම තියෙන්න්න ඕනේ ඊට පස්සේ තාක්ෂණක කුසරතාව තාක්ෂණක කුසරතාවය කියන්න වැඩ කිරීම හැකියාව හෙමනත්තා මේකද කියන්නේ මේ දප හිතම ඇගලුම් කර්මාදශාලාවකනම් මහන්නම කියන කිරීම කියැකම් මහන සිස්ටම්ම එක ැගෙන ඉන්නන කරුහරක් කෙනෙක් රදක් කරුද්දේ ඒක වැරද්දක් කියල පේනනං අය වැඩේ කරනු විදි දැනගෙන ඉන්න ඕ. දැන පහිිතම අපි ගෙදරට වැඩ කරන කෙනෙක්ගන්න. ගෙදරට වැඩරනවැඩේ වැදිී කර දන්න නම්ම හදපි කියන්නේ. අපි මුල්ලි මේ වැඩේ කරනු විදි දැනගෙන ඉන්න ඕන එහෙන කළමනා කරවකුත් එහෙම. ඒ වැඩේ වෙන්න කොහොමද කියන්න එක දැනගෙන ඉන්න ඕන ගට තාමයි තාක්ෂණක කුසලතාවේ කියන්නේ කැන්නේ. අපි වදාගන්නා ක්‍රමෝපායන් අපි භාවිතා කරණය අන්ත්‍රෝප කරන ගැන තියන දැනුම ඒගැන තියෙන කුසරතාවට අපි කෙනනව තාක්ෂණක කුසලතාවේ කියර. උතුරමං පටන්ගදදිම කිව්වා මේ කළමනාකරුවන්ගේ කුසලතා මේ එකක මට්ටම්වලයට බලපාන්නේ එක එක විදියට කියලා. ඒ යන දැන් ඉහෙල්ලම පෙලේ කෙනෙක්ට මේ කුසලතාවලින් අවශ්‍ය වෙන්නේ වැඩිපුරම අපි කිව ගමන් තිරන මේ සංකල්පනාත්ම කුසරතාවේ තමයි ගොඩක් ඕෝනමින්. ඇහෙම් වනි මකද ඉහල පෙළේ ඉන්න කටිය තමයි තීරණ ගැනීම සිද්ධ කරන්නතට තීරණ ගාන්න නඟයාට ඕනේ මේ සංකල්පනාත්මක කුසරතාවේ. හැබැයි පලමු පෙකට්ටියකට මෙට තීරණ ගැනීම කුසරතා හමනත් සංකල්පනාත්මක කුසරතාව ච්චරදාල වෙන්න. මොකද? මෙයාල තීරණගන්න නම ගැනීමන මේ සිද්ධ කරන්න මෙයාල කරන්න මේ හෙපෙලේ කට්ටේ ගත තීරන ක්‍රියාත්මක කිරීම තමයි සිද්ධ කරන්න හෙන සංකල්පනාාත්න ගුසරතාවේ විශාල වශයන්තියෙන්නනේ ඉහල පෙළ කළමනාකරුවන් හැබයි පහල පෙළ කළමනාකරුවන්ට එත්ස රේකා වශ්‍ය වෙන නෑ මානව කුසලතාව විශාල වශයන්තයනෙන කාඩද. ඒක කාඩවද විශාල වශයන්තයෙන්න්නොන කෙ කියන්න බැමකද? හැම අංශේකම කට්ටේ වැඩගරණනි කාත් එකද මිනිස්ුව එකන මේ හැමෝටම පිනිස්වක වැඩකිරීමේ තියෙන හැකියාව අසීමමිත වෙන්න ඕනඒ කුසලතාව හැමෝටම එක හා සමානව තියෙන්නෝන්. හැබැ තාක්ෂණක කුසලතාව තාක්ෂයක කුසලතාව මෙම පළමු කට් පෙල කට්ටිට අනිවාරෙන් තිෙන්න්නනඕනනි වැඩේ වෙන්න කොමදෙල යාලා දැනගෙනන්න ඕනේ ඒයාලා දැනගෙනින් ඕොන්නෑ ීරණ ගන්න කොහොමද කියලා හැබැ ඩේ වනි විද දැනගන්නන මකදයා මයි සුපරයීක්ෂණ කරණ කටියේව යාලාල තමයි කියන්නේ මේක වැරදි තියෙනවා මේක වැරදි තියෙනවා කෙ වැඩ කරනා ඇත්තක වැඩ ගනදම කරන්න සේවකයන එක කතාබහ කරන්න ගොල ඒම් පලම පෙළ කට්ටිට තාක්ෂණක කුසලතාවය විශාල වශයෙන් තියෙන්නෝන හැබ හ පෙළටිේ තාක්ෂික කු සල ාව ඕනි වෙනවා වශයවෙෙන්න්නේ මක දයාලා කරන තීරණගන්න ද යයාලො වෙේව දිහි ඇඳු හන්ව දී බලන්නව ඇඳුම ඉන්නම හමයිම හෙ ුෙ ලි වන්නේ. හිනම් කළමනාකරයකට අවශ්‍යය වන කුසලතාවෙන් ප්‍රධානාකාරත්තුනයි එකක් සංකල්පනාත්නක ඉරසමානව කුසලතාවය අවසාන වශයෙන් තාක්ෂණික කුසලතාවේ. ඊඩ පස්සැපි කතා කරමු කළමනා කරන භූමිකාවන් මොනාද කියල. කළමනා කරන භූමිකාවන් ගස්තුව, කළමනා කරන භූමිකාවන් ප්‍රධානාකාර තුනක්තිෙන් කළමනා කරන ූමිකා ප්‍රධානාකාර තුනක්තිය හළවින එක තමයි අන්තර් පුද්ගල භූමිකාවන් ඊට පස්ස දෙවැනි භූමිකාව තමයි තොරතුුතොරතුරු තොරතුර භූමිකා අවසාන වශයෙන් තියෙනවත් තීරණ ගැනීම හා සම්බන්ධ භූමිකා ත අන්තර පුද්ගල භූමිකා වෙමනත අන්තර් පුද්ගල කාර්රය ඇතුළේ කළමනාකරුවකු රංඟ දක්වල ප්‍රධාන භූමිකා තුනක්තේ දැම මේ භූමිකා කියනක පොඩම් ලිම කියයාගට ඉගෙන ගෙනය ගත්ම භූමිකාවක් කියල කියන්නන්නේ එක එක් කෙනා දක් රංග දක්කන්නිග චරිතයක් අගේ. මම මේ අවස්ථාවේදී රඟපාන චරිතය ගුරුවරේ. මම ගෙදරගියයාම රඟපාන අවස්ථාව දෙක් විදිට නැත්තං සහෝදරියයක් වි එකේග වෙලාවට වෙනස්. ඒවගේ කළමනාකරුවත් එක අවස්ථා තියෙනවා එක කාරයන්ට අනුව එයා රංඟපාන ූමිකාව වෙනස්සෙන ත්‍රමි අන්තර්බූත් කල භූමිකා වැතිලීමන අන්තර්පුද්ගල කාරය තුළේ එයා රගපානු ප්‍රධාන චරිත තුනක් තියනු ඒත් චහළවෙනි එක තමයි නාමමාත්‍ර විධායකයෙකු කෞද මේ නාමමාත්‍ර විදාායකයක් කළකන් නමමාත්‍ර විදාායකෙක් කෙළකයන් එයා නමට තමයි කිය නමට තමයි කියෙන් මොකක්හර එකක් ඕපන් කරදදි න්නේ අපි ගැන අපේ ප්‍රධානයා විද්‍යටනයගන්න ඒ තමයි මේ නාමමාත්‍ර විදායකයකු ඉදිරි කියල කියැන ැනෙ ආයත්තනේ සාමාජක වෙනම නාෛතික කටයුතු වරද එයා තමයි මේක මූලිකත්තය ගන්න ඒ තමයි මේගේ ප්‍රධාන චරිතය ගන්න එයා තමයි මේක වගකීමදනෝ කියලාර නිරූපණය කරන එක තමයි මේ නාමමාත්‍ර විධයකයකු කියලා කියන්න ඊට පසේ ඊළඟ භූමිකාව තමයි නායකයකු මේ නායකෙක් කෙලකනි නායකෙක් කෙළකයන පුද්ගල කණ්ඩායමකට එන සමස්ත දෙපාර්තමේන්තයෝකට නායකත්තය සපේනෙක්. එන්න ඒක තමයි ඊළඟ භූමිකාව වෙන් ඊට පස්සේ අන්තර් පුද්ගල භූමිකවවිති අවසාන භූමිකාව සහයෝගීතා ගොඩ නගන්නෙක් සහයෝගීතා ගොඩනගන්නෙකු සහයෝගිතා ගොඩනගන්නෙක් කෙලක කියන්නේ බාහිර පාර්ශවයන් සමඟ හරියාකාරව සන්නවේදනය සිදු කරමින් ඊට පස්සේ සම්බන්ධතා ජාල ගොඩනගා ගනුවෙන් කටයුතු කරනක තමයි මේ සහයෝගිකාතා ගොඩනගන්නෙක් විදිර කටයුතු කරනෝ කෙලකයන් එ හිෙන කළමනාකරුවෙකු අන්තර් පුද්ගල භූමිකාව කියන කාරය ඇතුළේ ප්‍රධාන චරිත තුනක් රඟවානෝ පලවැනක නාම මාත්‍ර විදාායකෙක් ඉල්ලඟට නායකෙක් ඒවගේම සහයෝගිතා. ගොඩනගන්නෙක් ඉට පස තොරතුරු භූමිකාව කියනෙක හැඳද තොරතුරු කාරය කියෙනෙකේ කළමනාකරයෙක් රඟපාන චරිත තවත් තුනක්තේ පළමනයක තමයි නියමුවෙකු නියමුවෙක් නියමෝක් කියන මොනිට කරන්නේ අපි නියමුම කියවමද අපිටහිතැ පුලන්වාමම මේ නැවක්ගත්තු නවේ නියීමම. එකනම කදයා තමයි බලන්නේ බලංඉන්නවා. මේනෑව හරිපාර දෙ යන්නේ මේකට එනමනා හරි බාධක තියෙනවා දෙෙලියෙන් එදෙවල් බලංගනතුර. ව්‍යාපාරයකේ ්‍යාපාරයක පළමනාකරෝත් වෙලාවකට නිය එක්කගේ. එයා බලන්න ව්‍යාපාරය පරිසරේ මකද මේ අමස්ථාාව වෙන්නේ දැ මේ විදියටද අපේ ව්‍යාපාරය යන්නන්නේ ඒට. ව්‍යාරයට හමතේ පරිසරයට උචිත ආකාරයකට ද පේවයාා පරි සිද්ධවෙන්න කිය මේ කළමනාකරු ඉතර ස්වබරන තර ඒවලා අධයාරංග පාන චරිතයට කියන අමතමහෙන නියමුවකගේ චරිතය. ඉඩ පස්ස තව චරිතයක් අට දෙනවා. තොරතුරු බෙදා හරින්න එක. තොරතුරු බෙදා හරිනෙක් කලකන යබි කියන්න පුළා කළමනාකරතම මංකර තොරතුර කම්බුනාමේක මේ ව්‍යාරය ඇතුලතේ ඒක බෙදාහරීමක් සිද්ධ කරන ිනි මේ එකක තමයි වෙන්නේ මින්න මෙහිමයි කටයුතු වෙන්නේ මෙින්න මේක තමයි අලුද්‍යැ සට්ටිකේ තිබ මේ දිර කරන්නවා අප තොරතුර බෙධාරණ එක සිද්ධ කරන. ත්‍රේයටට අපි කෙනනො තොරතුරු බෙධාහරණෙක් කර. ඉර් පාස ප්‍රකාශකයෙක් තොරතුර ෙධාහරණනක් කියන්නේ ව්‍යාරය ඇතුලෙද තොරතුර බෙධහරණ හි දන්නේ සමහර වෙලාටයා ව්‍යාර ඇතිතරෙම පිට අයටත් තොරතුර ෙධහරණ ද ප්‍රකාශ පවත්වෙලා මොකක්හරි ඒ වගේ පුවත් පතකට ලිපියක් දැන් ලිපියකින් මේ කතා කර ඒවගේ ඉඩවිවේකකදි කතා කර. මොනාහරන් ඒ වගේ දේවලි ව්‍යාපාරෙන් බාහිර පුද්ගලන්ට ව්‍යාපාරේතියන ොතුරු සන්නමේදන කරු. යා දරඟ රඟදක් වන ල ඒ භූමිකාවට අපි කියනවා ප්‍රකාශකයකුගේ භූමිකාවක් කියල. අවසානෙන් කළමනාකරුවකු ළඟට සම්බන්ධ වෙන කාරය තමයි මේ තීරණ ගැනීම හා සම්බන්ධ කාරය අත තීරණ ගැනීම හා සම්බන්ධ කාරයද භූමිකා හත්තරා කරඟ පානු ශරිත හතරක්ද නො දැන් මේ කාරයදි කළවනා කරුත්ත පළවනක තමයි වේවසා එක නිවසාගක් කැන ක වසායක්කන නවනිෂ්පාදන බිහි කරන්නේ තිබ්බ දේන මේ අලුද්දේවල් කෙනෙකර තීරණ ගැනීම හා සම්බන්ධධ්‍යයක්ථාව මේ ව්‍යවසය කළ කැන් කෙනෙක් කළමනාකරුවන් අලුද දේවල් කරන්න උත්සාහ කරද අලුත් ක්‍රම භාවිතා කරන්න උත්සාහ කරද එය පේවසායකයකුගේ චරිතය රඟපානු ඊට පස්ස ආරවල් සමතයකට පත් කරන්නේ ආරවල් සමතයකට පත් කරනවා කියන ආරවල් සමයකට පත් කරනෝ කියල කියන මක් හරි ප්‍රශ්නයක්කාවාවත් හිතම යූනිියන් එකක් තියෙනවා ඊට පස්සේ ව්‍යාපාරයන්න ප්‍රධානායන්න ඒ කට්ි අතරය ප්‍රශ්නයක්කාාවවු කෞද්ද කරන්න ඒ ප්‍රශ්නයට මේ මේ මුහුණ දීල කතාබා කරන්නේ කළමනාකරු කල්මනනාකර ගොල්ලුන්ගේ ප්‍රමී ප්‍රශ්නයහනු මෙයාලාගගේ ප්‍රශ්නය නු දෙගොල්ලු සමතයකට පත් කර තර මේමගේ වෙලාවදදි අරංග පපාන භූමිකාව තයි තිග හරිටිකිකව දුදගන්නා රලාල වගේ ආරව සමතකට පත් කරන්නා කියන භූමිකාවට ඒ චරිතය ලබා දෙනවා. ඊට පස්සේ භූමිකාව ති ඊළඟ භූමිකාව තමයි සම්පත් බෙදාහරින්න සම්පත් බෙදාහරින්නෙක් කෙළික කියන ව්‍යාපාරය තියෙන සම්පත් අපි කතා කර ස්තල සම්පත් හතක් තියෙනෝ කියලා මුදල් ශ්‍රමය ඊඩ පස්සේමශීන් සසිෙමලත යන්තෘූප කරන ඉරස ක්‍රම ඔය වගේ තියෙනවා කෙක්කව සම්පත් එ මේ සම්පත් බෙදාහරන වැඩේ කරන්න කළමනාකරුව යාලට වශ්‍ය කරන මුදල් ප්‍රමාණුම යාලට වශ්‍යකරනය අන්ත්‍රප්‍රමාණය මගුලන්ඩා වශ ශේෂසේවක ඒවගේ ෙදාහරීම සිද්ධකල්. ඒවෙලාට යාට එන රඟපාන චරිත තමයි සම්පත් බෙදාහරන්නේග චරිත. ඊට පසේ කතිකා කරන්නේ කතිකා කරන්නෙ කියන අර නි ගෝෂයේට කරන්නෙක් එයා හැමවෙලම් බලනම මුගක්හරි ක්ඩායමක් වෙලාවට රජුවම සහභාගී වන්න ඇත්තු මිමිමිකන්. විජුවමස හබාගේ වෙලා ඒ ප්‍රශ්නට අර පිසඳුමක් ලබා දෙන්න කතා කරන්නෙක්කි දෙර කටයුතු කරු. තර ඒ වෙලා වෙදි එය තීරණ ගැනීමම් සිද්ධ කරනු මෙින්නනි මෙහෙම හිමතමයි මදේ වෙන්නන්නේ කියලොතට ඒ වගේ වෙලාවටයට දෙන චරිතිත මැබේ කතිකා කරන්නේ. එහෙනම් ප්‍රධාන වශයෙන් කළමනාකරුවකු භූමිකා දහයක් රඟපානු. ඒකදී අන්තර් පුද්ගල භූමිකාව ඇතිලි භූමිකා තුුණක් තියෙනවා ඒ තමයි නාම මාත්‍ර විදාායකේ කෙමනැත නාමමාත්‍ර ප්‍රධානය නායකයෙකු සහයෝගිතා දක්වන්නෙකු විදියට. ඊටස තොරතුොර භූමිකා වෙදදි ප්‍රධානාකාර තුනමන ප්‍රධාන භූමිකාතුුණ්‍රා චරිතතුනා ්‍රංගපානය තමයි නියමුවකු තොරතුරු බෙදාහරින්නෙකු අවසානයේ ප්‍රකාශකයකු වශය. ඊ පස තීරණ ගැනීම සම්බන්ධ භූමිකා න් තීරණ ගැනීමේ කාරයේ ප්‍රධාන චරිත හත්තර ක්‍රංපානවා වෙෙනක ව්‍යවසායක ඉඩවසි සමතයකට පත් කරන්නේ සම්පල් බෙදාහරන්නේ අවසාල මශයෙන් කතිකා කරන්නෙක් විදියට මේ භූමිකාදහ අපට බෙදලපෙන්න්න පුළුවන්. අපි දැම්බලමු කළමනාකරුවන් මූතන ව්‍යාපාර ලෝකයේ මුහුණ දෙන අභියෝග මනාද කියල. අභියෝගයන්ගෑන නිකං අපිට තර්ජනයන් වගේ වෙන දේවල් නිිත්‍ර මේ ව්‍යාපාරය ලෝකේ. වර්තමානමආපාරලෝක මුහුණ දෙන විධාකාරය වූ අභියෝග තියනවා. එකක් තමයි දියුණු නොවන ආර්ථිකරට එහෙමෙනතා පිටකට කියන පුළුවවා වර්ධනයවෙනි නැති ආර්ථිකයන් පවතීම දියුණු නොවූ ආර්ථිකය නැත්ත වර්ධනය නොවූ ආර්ථිකයන් තියෙනක මේගේ උදාහරණයක්ක දිරගත්තොත් දම් ගොඩක් වෙලාවට රටවල් වෙලා ආර්ථික වර්ධන වේගේ තුනයි දෙක්කයි ඔය වගේ විශාල වශයන ආර්ථික වර්ධනයක් නෑ ත්‍රේවගේ අවස්ථාවද මේ කළමනා කරනය කියන එක තේක තර්ජලය. ම යාලට ඉස්සරහට යන්නනම් මේ ව්‍යාපාර ව්‍යාපාර ලෝක ඉස්සරහට යනම් ලෝකය තිස්සරට යනු නැබැයි ලෝකයක තැන වගේ තියද්ද ව්‍යාපාර ගටි තරක්නිය ස්සරහට යම චර සාර්ථක දෙයක් නෙමහෙන මේක අඋුණුවනි නැති වනත වර්ධනය වෙන්නේ නැති ආර්ථක පවතිනක කළමනාකරය්‍ර තිෙන බියෝගයක් වෙන. ඒවගේම කළමනාකරණය තින විවිධත්වය. විවිධත්වය කෙලකනයා එයාලග තියෙන අදහස්සල වෙනස් වෙනවා යාගෙ තින රචිකත්වය වෙනස්ෙනවා ඊඩ පස්සේ යාල හැසිරීම් රටා වෙනස් යාල දරන මත්තව වෙනස් එන්න ඒවගේ දේවල් හිද කලිමනා කරණයේද එක බාධාවක් පෙන පුළහිෙනම් මේ කළමනාකරුණ අතරතින භිවිධත්වය මේ කළමනාකරුවන්ට වර්තමානය තියන එක බාධාවක් හමනතං අභියෝගයක් ඉ පසේ ගෝලීිය කරනය ගෝලිය කරනය ගිලකෑන අප කිය නො සමස්ත ලෝකයෙම නැත සමස්ත විශ්වයම එකම ගම්මානයක් බවට පත්වීම ඒක ඇතිමකදද වෙන්නේ දැන් කලමනා කරණයට මේක කොහමද බලපා්ි வන්නේ ැ விஷால ரட்டவாலவத்து என கலமனாக்கரணறம் வேனா என்னனுலாம் யா கலமனாக்காக்கறன் ஹැக்கயா வண என்னனு போலாம் விஷால வண்ண போலாம் හැබையாபமேயா. பொடி போடி ரட்டவா என களமனா ஹக்கயாடு வெனுப்பலாம் இவගේ வலா அவக்கதிர கோலியக்கரணே உணாமமிිනි சுண்டு ැ கரட்டோர் மேமிலදී ගැனීම உமனாාවே. பிட் ட்டாவாலலிங்கங்கு நா நான் என்னென்ன கனு பலாம். பிட்டு ரட்டவாவ கலமனாக்கரனு உபய மாார்கி வடினா පේරටය කරන ද පිටරටම්ම ගන්නගන්න තුත්‍ර පේරටේ තිෙන කළමනා කරනකදගෙන අපේ රටේ තින කර්මාන්ත කඩා වැටිනු කර්මාන්ත කඩා වැටනෝ කියන කළබනා කරනය කොහොම කඩාවැටීම සිද්ධ වෙන්‍ර ගෝලීය කරනය කළමනා කරනයට අභියෝගයක් වෙලා තියෙන. ඒ වගේම අපිට කැන් පුළුවන් ආචාර ධර්මවල තියෙන වෙනස්කා ඊට පස්සේ සමාජ වගකීම් පිළිබඳ තියෙන වෙනස්කා කේකරටාවල දින ආචාරධර්ම වෙනස් සමාජ වකගින් වෙනස් දැන් ගලිය කරනමගේ උනාම දැන්.ි අපේ රටේමවි දයනම නදික ගෙන පලෝ කරගෙන අපි පිට රටේවෙන ට හිර කරනය වෙන. ්‍රෙහෙම් වන්නම කක්ද ගෝලිය කරන හිද දනිනහිම ආචාරධර්ම වෙනස්සෙන එක කළමනා කරනයට තික අභෝගයක් තිබබෙනවා. ඉරි පස්ස ගුණත්වය පිළබඳ තියෙන වැදගත්කම. දෙඔ ොළ දන්න ගොඩක් වෙලාවට පරිභෝගිකය දැන් ගොඩක් දැනුවත් භාාවයක් තිීනතර ගොල්ලු හැමවෙලේම් බන ගුණත්වේ නිහල නිෂ්පාදන තමය බලාපොරොතු වෙන්න්න. තුළ ගුණත්ේ නිහළ නි්පාන දීම බලාපරොත්තුවීම කියන්නේ කළමනා කරට තිනක අභියෝගයක්. ඒවගේම සේවාර්ථිකන්ට මාර්ුවනක සේවාර්තිකන්ට මාරුණනෝකෑන. ොඩක් ගොල දකරතති ඔයාලන්න ොබ්‍යයක් කරන ගෑම ගොඩක් කවෙලා අන්න හිතන්න මොක් ර දෙදයක් හදන තැකරනේ සේවා වක්ෂා පෙන තැනකට එක්ක කකන් කෙනෙ කන්න තාම් බැංක් එකක ම හරි වැඩක් කරෙන්මකර ස වලතමතිෙන් ගොඩක්ම ආර්ථකය නැඹබරුවෙන් ර ඒකත් කළමනා කරන යටතිෙනක අභියෝගයා ඉරස තොරතුරු තාක්ෂණය තොරතුර තාක්ෂිණ හෙම ඉතාමත් දියවුණු වෙලා තිෙන तो ඒේගේ වෙලාවක අප්ඩේට වෙන ඇැති කරමනාකර හිට තෙෑට ස්සරහට ගෑමක් නැහන හැම්වලේව කට්ටිමකරදෙන අපබ්ඩේට් වෙන් නොනේ තොරතුර තාක්ෂණය හාම්බන්ධව. ත ඒක තෙක අභියෝගයක් වෙනවා වර්තමානයේදී. ඉටපසේ තවගත්තුත් මේ ශ්‍රම බලකායතින විධත්වයන් මේ කර්මනා කරණට වෙන සිද්ධ වෙන එක කාකාරය අභියෝගයන් විදිරපිට ගන්න පුොළුවන්. හරි ඊට පස්ස අපි කතා කරන්නේ යන්නේ. කළමනා කරන විකාශය සම්බන්ධය කළමනා කරන විකාශය කියයන්නේ කළමනා කරණය පටන් ගැනීම ඉන්දල දැඟට පසේ අද වර්තමාන්‍ය පවතින තත්ත්ව ගන තමයි කතා කරන්න. කළමනා කරණ පුරාතන යුගය යුගය ගැන කිව්වොත් මේකා අපට කියන්න පුළුවන් අපට ධන නැත්ති කාලේ දම් මේ පටගත්ත කලෙ කියන පළ හැබයි පුරාතනය යුගේද අපි කියන්නේ දහනමවනි සියවසිෙන් පස්ති තමයි අපි අර දැන් කතා කරන නිවරදිාකාරය කළමනා කරනයක් ගැන කතාවෙන් රමවෙෙන සියවසිෙන් පස්සු කාලයේදී. පස්ස පුරාතනය යුගයේදක ආරම්භව එක් වෙච්ච කළමනා කරණය එක ප්‍රවේශයන් හරහා තමයි පර්තමානයේ තියෙන ප්‍රවේශය වෙනකං ඇවිත්තෙන්. ද ප්‍රවේශයක් තමයි අප මේ කතා කරන්නේ සම්භාව ප්‍රවේශය සම්භාව ප්‍රය සම්ාව ප්‍රවේශය කලක න මේකෙද ගොඩක්ම තාක්ෂණය ඊට පස්සේ ආර්ථිකංශයන් ගැන තමයි ගොඩක්ම අවධානය මුකරන්නේ සම්භාව ප්‍රවේශයේදී තර මේ සම්භාව ප්‍රවේශයේදී අපිට ප්‍රධානාකාර තුනකට කළමනා කරනය අඳුනගන්න පුළුවන්. එකක් තමයි විද්‍යාත්මක ප්‍රවේශය. විද්‍යාත්මක ප්‍රවේශය කෙල කියන්නේ කළමනා කරණයේදී මුලිින්ම අ විශාල ප්‍රශ්නයක් වුණේ මුල්ම යුගයේදී තියෙන ශ්‍රම සම්පත හරි මාට්ු ශ්‍රම සම්පත අඩ්ඩුවය තොර සේවකහිගේ දැඩි විදියට බලපෑව. ඒක හින්දා. උපරිම කාරයක්ෂිමතාවෙන් සේවකෑන් යොදාගෙනනීම ගැන ලොකු අවධානයක් එෙවුණා වන්න මේ මුල් අවදී ඇදී. ත්‍රේ අවදීදී කිසියම්මූ විද්‍යාත්මක ක්‍රමයකට දේවා සිද්ධ කරන්න ඕනේ කියලා නියම ඕනයිකැන්නේ දැන් තමන්ත කැමති කැමති විදර නෙමේ වෙලාක්තියන මෙන්න මචර වෙලාවාක් ඇතුළතු මේක සිද්ධ කරන්නුන මේකීද මේ විලාවවිද මේ වෙලා වෙනකක් මේ මේේදේ සිද්ධවෙන්නේ සහ ඒක වෙන පිළිවල අන්න ඒ විදදියට ිය වලියක එහමන විද්‍යාත්මක ක්‍රමයක් හැදුවත ඒ ක්‍රමයට වැඩකර එක තමැමින මේ විද්‍යාත්මක ප්‍රවේශයෙන් කතා කරන්න ඔතුට එකනි පුරද්දක් විර කරපු දේන මේ දැන්කරන්න දැ ඒක කදනකොට එකක්න එක විදිර හදන්න පුළන් ුද්දක්විදයට හැබැයි කර්මාත ශාාව විදිරිගත්තවත් මේ විද්‍යාත්මක ප්‍රවේශයේදී අර ක්‍රමයක් දුන්න මෙහෙම හදන්න ඕනේ මෙතැනින් පටන් ගරම් මෙතනනි ඉවර වෙන්න න තොත් එක ඒක ඒකට යන වෙලාම එච්චරයි ඒ විදියට කිසිම් ව ක්‍රමයක්හඳුන්වාදීම තුළින් තමයි මෙන්න මේ කළමනා කරනය සිද්ධ කරේ. ඉ පස්සේ විද්‍යාත්මක කළමනා කරනෙන් ඊල ප තවච්චිටක් ක හාට ගහිල්ලලා ඊළඟට ඇති වෙන කළමනා කරන තමයි මේ සම්භාව සංවිධාන න්‍යයි සම්භාව්‍ය සංවිධාන න්‍යයාය සම්භාව සවිධාන න්‍යායය නිර්මාණය කරන්න හන්රිි ෆෙෝල් කෙන කෙනා තමයි මූලික වනේ. හෙන්න්්‍ර ෆෝල් තමයි මේ කළමනාකරණය සම්භාව සංවිධාන න්‍යාය ගොඩනැකිි. තරයා මූලධර්ම දා හතරක් ඉදිරිපත් කර. මූලධර්ම කොච්චරක්ද දා හතරක්. පළවෙෙන එක තමයි ශ්‍රම විභජනයන්. වි භජනය කෙනෙ දන්න මංහිත හැ හමලම ශ්‍රම ජනය කැනම කක්ද. ශ්‍රමවිී භජනයකයන ්‍රමය බෙදා හැරීමක් කැනෙ විශේෂී කරණය මත පදනම් වෙලා එක ඒක වැඩට මිනිසුම්ම බෙදා යොම් කරුණ ගැනෙ ඇතුමක් මහන එකෙන ඇදුම මිෂමන් ගන්නෙක් කෙනෙක් ඊට පස්සේ ඒක කපාන්‍යතාව කෙනෙක්ඒ මහන්‍යතාව කෙනෙ ඒ අස්ුරා්‍යතාව කෙනෙ ඒක බෙදා හරිනිතාව කෙනෙකෝ වගේ කාරයල්. ෙදා හැරම තමයි ශ්‍රමවි බජනය ත්‍රේක මේක තියෙන එක මූල ධර්මය. ඉඩ පසීල්ඟ මූල ධර්මය තමයි අධිකාරය සහ වගකීම. අධිකාරය ගැන අපිටත් ස්තහට තව වැඩිපුර කතා කරන්න තියෙන. දැනට අධිකාරයකෙන්ක මතක තියගන්න බලතලයක් කිසි අමූ නීත්‍යානුකූල ක්‍රමයකට පවර එක තමයි මේ අධිකාරයකෑන් තොරේ අධිකාරය කනෙ බලතල පැවරීම හරහා ඉබේම වගකීමක් ඇතිවෙන. අපි වැඩේ හරියට කරලා දෙන්න ඕනි කියෙන වගකීම ඇතිව වෙන ත්‍රාධිකාරය හා වගකීම කියැන ඊළඟ සංකල්පය. ඉට පස තුංවන එක තමයි විනය. විනය කියන්නේ ව්‍යාපාරය සිද්ධකරගෙන යෑමේ දී ඒ ්‍යාපාරයක පවතින් නඕනේ විනයක්ක් තිර මින්න මේ ආකාරයට තමයි හැසිරෙන් ඕනි. අනේක තමයි විනය කෑන්තර මිනි මේ සම්බාව සංගධානනයය තුන්ගෙන සංකල්පය තමයි විනය. ස අන්න කිරීමේ ඒ කියතාවය අන කිරීමේ ඒ කියතාවේ ඒ එනෙමකක්ද. ඒ කියතාවේ කෙලකන්නේ එක මනුස්සක්ට අන කරන්න පුළුවන් එක් කෙනෙක්ට විතරයි ඒ මනුස්සයට බැත් ්ත කට්ටට බෑ මනුස්සයයට අනකරන්න එහමකරොත් ඒ මනුස්සයාගේ වැඩේීමටස හැට කරගන්න පුළුවන්ද හරියට කරගන්න බෑහමොකද එක එක් කෙනා කියෙන වැඩයි කරන්නේ. එක පුදගලෙක්නයට හැම වැඩම කරන්න තරයා වගකීමට බැන එක පුදගලෙක්ට විතර අනකිරීම එකයතාව කියල ැන්හිෙන එක පුද්ගලයකුට අන කරන්න පුළුවන් එක පුද්ගලෙක්ට විතරයි කියෙනෙක් තම එකින් කියන්න. ඊට පස්සේ ඊළඟ පස්සනි සංකල්පය අපට කියන්න පුළුවන් මෙහයවීමේ කියතාව මෙහයවීමේ ඒ කියතාවේ මේ මෙහෙවීමේ ඒයතාවේ කෙ කියන්නේ ව්‍යාපාරයක කළමනාකවරොන් වැඩකරන්න ඕනේ පොද්දූ අරමුණක් කිෂ්ට කරගන්න පොදදු අරමුණක් කිෂ් කරගනීමට වැඩකිරීම තම අපි මෙහෙවීමේ කහිතාවේ කියන්. ඉට පස්සේ ඊළඟ සංකල්පය පුද්ගලික පරමාර්තයන් පොදු පරමාර්තයන් වඩ පරිවර්තනය කරගැනීම. ප පරිමාර්ථබවඩ පරයර්ථනය කරගන්න එක එකනේ එක සේවකන්ට එක එක පරමාර්ත තියන්න පුළුවන් හැබැයි හැ මෝමලම වැඩකරන්න ඕනේ ව්‍යාපාරයේ පපුද්දු පරමාර්ථය වෙන කෙන එකක තමයි මේ පුද්ගල පරමාර්ථ පොද්ද පරමාර්ථබාට පත් කිරීම කියෑ. ඉට පස්ස හත්වනිය එක සේවක ගෙවීම් සිදු කිරීම. මේ ඔක්කොම වැඩි අරගත්ත වැඩක්නෑ යාලට නිවැරදි ක්‍රම පටිපාටක් තිය නොනේ ගෙවීම් සිද්ධ කරන්න එක තමයි ඉළඟ සංකල්පය අට වෙන එක මධ්‍යගත කරනය මධ්‍යගත කරනය කියන බලය එක් තැනකට තමයි දෙන්නේ අපි බලය මේ තැනින් තමයි හැමවිල්ලේම බලය මධ්‍යගත වෙලා තිනටර එත්තනින් තමයි තීරණ ගැනීම ඒදවල් වෙලලා අනිත්තායට ඒදේවල් පවරන්න එක තමයි මධ්‍යගත කරනය කෙලකයන් ඉඩ පස්ස අධ්‍යිශෂණයමය නමවෙනි සංකල්පය තමයි මේකදී දිරිපත් කරපු අධිශය සංකල්පය අධසි සංකල්පි කල්මකද ව්‍යාපාරක දූරාවලයක්ත් තියෙන ඒ ගලාගනය මේ දරාවලය යක්තිබීම තමයි මේ අධි සංකල්පයෙන් කියන්න ඊට පස පිල්ලි වෙල පිළිවෙල කියල කියනීම කද අපි භාවිතා කරන ද්‍රවවය ස අපි ඒව තියෙන තැන් එන්නේ දේවල තමයි මේ පිළිවල කියෙනකින් අපි කියන්න ඊළඟ සංකල්පය සාධාරණත්වේ සාධාරණය කියනම කද බලතාවයක් තියෙනවා හැම ටමක වගේ සලකන එන්නේ පටපිටාවට තම මේ සාධාරணත්වය කෙලකයන්. இரு පස සේවකම්ඩලයේ ස්ථාවරත්වය සේවකමන්්ඩලේ ස්ථාවරත්ව කලක කියන්නේ අපේ වැඩටි කරන්න අපි ස්ථාවර සේවකන් ප්‍රමාක් තිගනින්න ඕනේ ඒ සේවකම්ප්‍රமான அ වැඩි කර කර කිය හ කැමති වෙලාට සේවකයන් ගන්නන්නේ ගොලටී වත්න්නේ හැමනැතුව ස්ථ්‍යාවර සේවක මන්ඩල වනතා මේකකම් පැනි තාාක මේය පුට සේවක ප්‍රමාණයක් පවත්වාගෙන අන්නඕනේ. ඉපස මුල පිරීම. මුලපුරනාගයන මුලපුරනෝක අනුගාමය කැනීම. අනුගාමයනීම මේ මුලපපුරනගල ඒකටමකාද මුලින්ම යන කෙනාපිකද පටගන්න පෙරමුණගන්නීමද මුල පිරීම ක ැන්්‍රම முලපිරීමේද කළමනා කර කරන්න ඕනෑ අනිතාාව? උදයෝගිමත් කරල එෙමනතා අනිතය අභිප්‍රේරණය කරල මෙනි මේ කාරයම් පවරීම තමයි සිද්ධ කරන්න නික තමයි මුලපිරීම කියන සංකල්පෙන් කියන්. ඊට පසේ අවසාන වශයෙන් කණ්ඩායම් හැඟීම කණ්ඩායම් හැඟීම කියෙනෙක දන්නා හැම මල එකකා වගේ හිතල වැඩකරන එක නොටික තමයි සම්භාව ප්‍රවේශයේදී සංකල්ප දාහතරක් විදියට ඉදිරිපත් කරේ. මොකද ඉදිරිපත් කරපු සංකල්පදාහතර ශ්‍රමවිභජනය අධිකාරිය හා වගකීම විනය අනකිරීම කියතාවය මෙහෙවීම කියතාවය පුද්ගල පරමාර්ත පොදු පරමාර්ථ සේවකගවී මධ්‍යගත කරණය අධෂණියමය පිළිවෙල ඉඩ පස්සේ සාධාරණත්වය සේවග මන්ද්‍රස්ථාවරත්වය මුලපිරීම අවසානය කණඩායම් හැඟීම කියන එක. ඉඩ පස්සේනවා මේ විද්ධමින් සම්භාව ප්‍රවේශයෙන් නිලත්‍රන්තවාදය කියෙනෙකට නිලතන්ත්‍රවාද මීඩොඩ පොඩ්ඩක් වෙනස් වෙනවා එකද වෙන්නේ නීත්‍යනුකූලව ලික්ිතව කොන්දේසි මත විතරක් පදනම් වෙලා තමයි පුද්ගලෙකුට ධිකාරී බලය පවරන්න ත්‍රේග තමයි මෙ නිලතන්ත්‍රවාදය කළ කිය නීත්‍යානුකූල පුද්ගලෙක්ට බවරනෝමනිමේටික් කරන්න න ොඒ එක තමයි එහම සම අධිකාරයේ බවරන්න පුළුව. ඒක අපි කියනවා නිල්ල ත්‍රන්තවාදී කළමනා කරන නයායි. මේකත් එක ආකාරය සංකල්පතිනෝ සංකල්ප අට්ටක් ප්‍රධාන වශයෙන් කැන්පලන් එකක් තමයි විශේෂී කරණය දූරාවලිය කොන්දේසේ. පෞද්ගලිකත්වය පත්කරන ලද නිලධාරෙන් වෘර්තිය නිලධාරයෙන් පූර්ණ කාලීන නිලධාරයෙන් ඊට පස්සේ පොදුහා පෞද්ගලිකු විභජනය කෙන වවැෙන මේ ලක්ෂණ අට්ටෙන් තමයි වන්නුේ නිලතන්ත්‍රවාදය සමන්මිත්තා වෙන්නේ. තු නිලතන්ත්‍රවාදී වර්ග තුනක් ක අපිට අඳුරගන්න පුළුව. එකක් තමයි ව්‍යාජ නිලතන්ත්‍රවාදය. ව්‍යාජයැ නිල්ලතාන්ත්‍රවාදය කෙනක තිනෙන නමටවිතර. ත්තටම නීතිහකොන්දේසි කියෙ එක නමට විතරයි දින ඇත්තරම ක්‍රාමක වෙන්න. ඒට කෙනු ්‍යාජ නිලතරන්තවාදය. ඉට පස්සේ නියෝජනාත්නක නියෝජනාාත්මක නිලතන්ත්‍රවාදය කියන්නේ නීති තියන දේවල් පිළි පැදදිනක තමයි වන්න මේ නියෝජනය කරනම් කිය කැනෙ නීතිහකොන් දේසේ තියෙනවා වගේම පිළිපදීමත් සිද්ධ කරනවා. ඉට පස්සේ අවසාන නිලතන්ත්‍රවාදය තමයි දඩුවම් ලබාදන නිලතන්තවාදය. කිය නීතිහා කොන්දේසි කඩ කරන්න හට දැඩුවම් ලබාදෙනවන ඒක නීලතන්ත්‍රවාදයටි කෙනවා දැඩුවම් ලබාද නීලත්‍රන්තවාදය කිය න ඒ විදිරි තමයි අපේ කළමනාකරණය අතීතයේද පැමිණි. ඉට පස්සේ චර්යාාත්මක ප්‍රවේශයකටන්න මේ පැමණ ස්ස ලපිකව සම්බාව ප්‍රවේශත සම්බාව ප්‍රවේශය තමයි විද්‍යාත්මක කළමනා කරණය. ඊට පස්ස සම්භාවෙන් සංවිධානනයා ඊට පස නිලතන්තවාදය තිබබි එතනින් ඊට පස්සේෙනවා චර්යාාත්මක ප්‍රවේශය චර්ාත්මක ප්‍රවේශය කෙළ කියන්නේ මෙතනද අරා පිස්සලෙකු ඉස්සල්ල වැඩිපුරම අවධානයමු කරේ ආර්ථිකහා තාක්ෂණක පැත්තට චර්යාාත්මක ප්‍රවශයේ දී දැම්ම ගොල අවධානයමු කරන්නේ මානව සම්බන්ධතාවලට මානව සම්බන්ධතාවලට අවධනයම කරන එක තමයි ඊට පස්ස යුගේ දී කළමනාරනද සිද්ගකෙන ගොඩක් මිනිස්සුම් පැත්තෙන් හිතු මුලිම වැඩේ පැත්තෙන් හිතුවේ දැන් මනිස්සුන්ග පැත්තෙනු හිතන්න ගත්තා ඊට පස්සේ චර්්‍යාත්මක ප්‍රවේශයෙන් ඊළඟටන ප්‍රවශය තමයි ප්‍රමාආත්මක ප්‍රවේශය. ඒන දම චාර්යාාත්මක ප්‍රවේශය වගේ අර ද එකක යුද්ධ කාල පහුකරගෙන අතරම මේ යුද්ධ ල පහුකරගෙන වට පස තමයි වෙන්නවේ ප්‍රමාණආත්මක පවය කැනෙ පුරෝකතනයන් මත පදනම් වෙනවා තොගා කෘති ඊට පස ජාලා කෘති වගේ දේවතමවෙන්නෙ මේ පුරෝකතන ප්‍රවේශයේදී භාවිතා කළේ. ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් පස්සේ පද්ධති නාය ගැන තමයි අපි කතා කරන්නේ යන්න පද්ධති නායදී පද්ධතියක තියන මූලිකාග එකන පද්ධතියක තින මූලිකාංග කියන පැර ඉස්සල කතා කරන සෙවන්නේ මතකතින මනී මිශීන්ස් මෙ මිනි එම බෙන්නේ සෙව නෙම්ස් තමයි තියෙන මූලිකාංගුතර මේ මූලිකාංග කොහොමද භාවිතට ොදාගන්න කියන ආකාරය අනුව පද්ධතියෙන් කිහිපයක් අපට ගෙනගන්න පොළවා එකක් තමයි සංගෘත සෘත පද්ධති ත සංවුරත පද්ධති කියලා කියන්නේ අන්තර් සම්බන්ධතාවයක් පවත්වගාන නැතිව විියෘත නොවන පදධච තමයි මේ සංෘත පද්ධති කියල කියන් තර විවෘත නොවන බාහිර බලපෑම්වලින් වැහිච්ච පද්ධති තමයි මේ සංවෘත පද්ධති කියල කියන් ඉ පස විවෘත පද්ධති විියෘත පද්ධති කියන්නේ ව්‍යාපාර යහ පැවැත්ම උදෙසා බාහිර පරිසාරයක්තයක සම්බන්ධතාවය තියාගන්න වන ඒක විවෘත පද්ධතියක් වෙනවා இரு පස උපපද්ධති උපපදධපදධතිගන ප්‍රධාන පද්ධතියේ සුළුසුළු කොටස්සට තමයි මේ උපපද්ධති කියල කැනෙකැන ඒ ක්‍රියාකාරකම් වලට එක පද්ධතින් දෙනක තමයි මේ උපදධතිී වල සිද්ධ කරන්න ඉඩ පස්සේ අධ්ධි පල අධි පල කියනකට තවන් නමත් තමයි සිනෝජිකයන් ඒක න අපි කියනවා මොගක්හර ඒකකින් අපි බලාපොරොත්තු නොවෝ ්‍රතිලාය ක අපි හිතන අපට දහයක් ප්‍රතිලාබය කිය බැබිට විස්සක්නම් ප්‍රතිලාබය හබුණේ දහය අපට පලාාපරත්තු නොවූ ප්‍රතිලාවයක් ැවිලේ රතන අපි කැනීමේ අධදී පල කියලා ඊ පස්සේය අවසා ප්‍රලය ප්‍රලය කියල කෑන පද්ධති අවසාන භාග කරාගොස් අභාවටයා මේ ප්‍රවණතාවයටට තම මිනිීම ප්‍රලය කියල කියහිෙන පදධති ඥායදට කළමනාකරුවන් තෝරගන ඥායන් වලද පද්ධතිීන් විාකාරෙන පළ ය තමයි සංගෘත්ත විවෘත්ත උපද්ධති අධීපාල ට පස්සේ ප්‍රලය කියන කොටස් පහ. අවසාන වශයෙන් ඊට පස්ස අපට තින්නේ අවස්ථානුකූල දර්ශිනිමනතා අවස්ථානකූල න්‍යයමකක්ද කියෙලි ගෙනගන් අවස්ථාන කූලන්‍යයයි කෙල කියන්නේ කළමනාකරුවෙක් තීරණය ගන්නා විට හැම පැත්තක් බ ගැනම බලන්නන් හෙමනැතයකෙන් කියන වර්තමානයේ හැම පැතිකඩක් ගැන බලලා තීරණ ගැනීම දමේ අවස්ථාන කූලන්‍යයෙන් කියන්. මුල්ම කාලදි තාක්ෂණික පත්තෙන් තයි හිත්තුවේ ඊට පස්සේ මිනිස්සුන්ගේ පැත්තෙන් හිතුවා ඉට පස වර්තමානය අවස්ථාන කූලනයායෙන් කැනමක්ද ැම පැත්තක් පිළිබඳවම අමධානය යොමු කරන්න ඕන කියනක තම මේ අවස්ථානකූල න්‍යායෙන් කියන්න. ත්‍රෙහෙනම් කළමනා කරණය ගලාගනීමම් හෙමනැත්තන් කළමනා කරනය අතීතේදල ගලාගෙනනයද්ද ප්‍රධාන අවස්ථා තුනක් කඳන ගන්න පුලන්කක් තමයි සම්භාව ප්‍රවශය සම්භාව ප්‍රවේශය ආකාර තුනක් තිබ්බ එකක් තමයි විද්‍යාත්මක කළමනා කරණය ඉඩ පස තිබබ සම්භාව සංවිධානන්‍යයාය ඉඩ පස තිබබා. නිලතන්ත්‍රවාදය. එතනින් ඊට පස්සේ තව පොඩක් ඉස්සරහටේ නවා එකන අර අපි යි සම්භාව පැත්තිදි කතා කරේ ගොඩක්ම තොරතුරු තොරතුරුණ මෙ තාක්ෂණය සහ ක්‍රම පිළිබඳධ හෙමනත්තං ආර්ථිකයේ පිළිබඳම ගොළො ගොඩක් අවධානය දුන්නේ. ඊට පස්සේ නව එතින් පොඩක් එහාට ගිහිල්ල ඊළඟනයායට ඒක තමයි චර්යාාත්මක ප්‍රවේශය, ර්ාත්මක ප්‍රවේශයේදී මිනිසුන්ගේ හැසිරීම් රටාගෙන තමයි වැඩිපුර අවධානියමු කරන්නේ. ඊට පස්සේ ප්‍රමාණාත්මක ප්‍රවේශයේදී විධ ප්‍රමාණයකන ඇස්තමේන්තු ඒ දේවල් මත පදනම් වෙලා කළමනා කරණය කරනවා. ඊට පස්ස අවසානයේ අවස්ථානු කූලනයායදික කියනවා වර්තමානයේදී එක කෑලක් කඉතරක් නිමිකෙන තාක්ෂණය එම තමානෙව සම්පත එ තියෙන ප්‍රමාණාත්මක සාධක ඒම නෙමෙහි හැමදේම? ගැන සලකා බලා තමයි තීරණ ගන්න ඕන කියල්. එන ඔේටික තමයි අපට කළමනාකරණය හා කළමනා කරණය හැඳින්වීම හා විවිධ කළමනා කරණය දර්ශනයන් කෙන පාඩම ගෙන ගන්න තිී. ත්‍ර මේක මතකතියා ගන්න වනේ මේදැගේ ගෙනගත්තය වෙලින් සටග වාලගේ සම්පූර්ණ විශෂය නිර්දේශයෙන් සීට දහයක් දැන් ආවරනය වෙලායි වර එකැනෙ පේපරේ ලකුණු දහයක් දැන්වාලට ලියලා. හි மிக்கරගන්න ොலோ. இியියல் හිமிக்கරගண தன் கேப்பு தேவாலாயே பாட කண ஓ இனா අපේ தவදவசකින් හමුුවயம அදට सुබ් දவசா.